ප්‍රාථමික යුගයේ එකක්. එතන වැඩ පිළිවෙලක් පටන් ගන්නට පස්සේ ඊළඟ ස්ටෙප් එක වෙන්න ඕනේ මේ වගේ තැනකට යන්න ඕනේ. ඉතින් මේක එකට කරන්නත් පුළුවන් වෙනම කරන්නත් පුළුවන් පස්සේ කරන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි වැඩ පිළිවෙල අවශ්‍යයි. දැන් මේක නිර්මාණය වෙන්නේ තේජ ප්‍රතිපදයක් හැටියට. ඇත්තටම මෙතන ඔය පබ්ලික් ටොයිලට් එකක් තිබුණේ. මේ බයිපාස් රෝඩ් එක හැදෙනකොට ටොයිලට් එක කැඩුවා. කැඩුවම මේ ලෑන්ඩ් එක ෆ්‍රී වුණා. මේ වුණාම මට පොඩ්ඩක් මම ඉතින් ලෑන්ඩ් එකක් හොලින් හොය හොය හිටියේ මේ වගේ වැඩේට. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක කඩපු ගාවම මම රක් ගාලා ඇවිල්ලා මේක කම්බි ටිකක් ගහලා නගර සභාවේ වැඩේ ඉඩම අල්ලගත්තා. අල්ලගෙන පොඩි ප්‍රොපෝසල් එකක් ලිව්වා මෙතන රීසයිකල් ෂොප් එකක් දාගන්න ඕනේ. මොකද මම දැනන් හිටියා අපි මිනිස්සුන්ට වෙන් කරන කන්සෙප්ට් එක කියනවා නම් අනිවාර්යෙන් ගන්න ඊළඟ ගන්න තැනක් තියෙනවා. නැත්තම් කියන්න එපා. බොරුවට කියලා වැඩක් නැහැ. ඇක්ටරේ දවස් දෙකක් යයි ඊට පස්සේ ඇක්ටරේ යන්නේ නැත්නම් උන් යන්නේ නැත්නම් බොරුවට බෑග් බෙදලා වැඩකුත් නැහැ හරිද? ඉතින් වැඩ පිළිවෙලක් තියෙනවා. මම ඒකින්ද 2006 වෙනකම් කිසිම මේ නගරේ මිනිහෙකුට කිව්වේ නැහැ උඹලා කොහොමද කරන්නේ කියලා. 2010 පටන් ගත්තා 2006 වෙනකම්. හරිද? මම කිව්වේ කුණු ටික දෙන්න. අපි අරන් යන්න. උඹලා වෙන් කරන්න යන්නත් එපා. දිරණ වෙන් කරන්න. දැන් මට අර කොල්ලකෝ ආයි ඔය වෙන් කරලා ගන්න නැහැ. මම වෙන් කරලා ගන්න බෑනේ. වෙන් කරගන්නේ කොහොමද? වෙන් කරලා ගත්තාම මිනිස්සු අහනවා මහත්තයා අපි ගෙදර වෙන් කරනවා. මහත්තයාගේ ගෝලිය ඇවිල්ලා ඩැක්ටරේ හලාගෙන යනවානේ. මොකට බකුලවද වෙන් කරන්නේ? ඒරම එකට දාන්නේ. එකට දාන්න යනවා. ගෙදරින් බෑග් එකක් දෙනවා. අර දෙකෝ ගිහලා වස්සල් අහනවා මේකට. ඉතින් ඒක තේරුමක් නැහැනේ. මිනිස්සු විනා වෙනවානේ. එතන ඔප්ෂන් එකක් කල්පනා කරලා ඊට පස්සේ මේ ලෑන්ඩ් එක හදාගෙන මේ කඩේ හැදුවා. මේකට පොඩි ප්‍රොපෝසල් එකක් ලිව්වා. බහුවල් තිබ්බේ නැහැ. 108යි මේකේ එස්ටිමේට් එක. මේ මිනිහ ගන්න ප්‍රොජෙක්ට් නෙමෙයි මේවා. 105ක් දෙන්නම් කිව්වා අමාත්‍යගේ පහ ගත්තා. ಗುಣ සභාවෙන් දැම්මා. දාලා මේක හදුවා. හැබැයි ප්‍රශ්නේ ආවේ මේක හදනකොට ගැටලුවක් නැහැ. හදලා ඉවර වුණාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මන්ත්‍රීවරු කල්පනා කරා යකු මාර කඩකාර කඩපහක් ඇවිල්ලා තියෙනවා නේද? මේක මෙන්න කරෝ කීච රත්යගේ කුරු කඩවලට දාන්න බෑ. අපි මේක ටෙන්ඩර් කරන්නේ. ආව සභාව නාදායම මාරයි දෙක දන්නවනේ කඩයක් තියන්නේ නේද කියන කතාව කරලා තාගන්න එහෙම කම වේදක් තියෙනවා හිතපතේ ජොබ් ආ ජොබ් එකක් තියෙනවා අන්න දැන් වැඩි මම මට සභාව චැලෙන්ජ් කරන්නත් දැන් එතෙන්දි තමයි මැනේජ්මන්ට් ස්කිල් ලෝ හරි එතකොට මොකද කරන්නේ අපි ඒක අපිට බෑ කියන්නත් බෑනේ සභාව කියන්නේ උත්තරීතරයි කියලා කියනවා හැබැයි මම පොඩි මම දන්නවා මේ ආදී ඔහොම තමයි කියලා දන්නවා මේ ප්‍රොජෙක්ට් එක ඩිසයින් කරනකොට මම මේකේ පොඩි කොන්දේසියක් දාගත්තා අර පරිසර අධිකාරියනේ මේකට සල්ලි දුන්නේ පරිසර අමාත්‍යයෙක්. ඒගොල්ලෝ අපි ඇහැදුවා ඇග්‍රීමන්ට් එක. ඇග්‍රීමන්ට් එකේ එක සෙක්ෂන් එකක් දැම්මා මේකට සල්ලි දෙන්නේ මේ වැඩේට පමණයි වෙන කාර්යයකට යොදාගන්නේ නම් අර දුන්න මුදල ආපහු දෙන්න ඕනේ ඒගොල්ලෝ. ප්‍රතිපූර්ණ කරනවා. ඒගොල්ලන්ට දෙන්න. ඔපලා ඕනේ එක කරනවා කරයි. ඒ යෝජනාව කරා മന്ത്രി කලේ මේක සභාපතිතුමා මේ වැඩේ කරන්න බෑ. කුණු කනෝට ඔය වීගෙන හතර පොළොවට කොහෙද දාන්න ගන්න කියන්නේ. මේක මේ දාගන්න අපි ටෙන්ඩර් කරමු කිව්වා. දැන් ඒක පින්නවල සභාවට 5000ක් හම්බ වෙනවා. 5000 5යි 25000යි අවුරුද්දට මෙච්චරයි අපේ බජට් එක. ඕනනම් කතාව කිව්වා. අර කොහේ කොහෙද ඔබතුමාට මේ යෝජනා සම්පූර්ණ කරගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා තමයි අයිතිය තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක්. ප්‍රශ්නේ මේකේ කොන්දේසියක් ඒ කොන්දේසිය අර ලක්ෂ පහක වන්නු මේක සභාවෙන් ගෙවන්න බෑ මොකද සභාවට මේ රැල්ල දීලා තියෙන්නේ මේ උඩට ඒක මොකදමගේ දීපණාවේ කපලා ගෙවන්න එක ගන්න ඒක අපි ඒ සම්බන්ධද සභාවට වුවා ඕ මම හැදුවේ මේක මේ රීසයිකල් ෂොප් එකකට තමයි හරි මේ ඒ වුණාට රාමනාසල මන්ත්‍රීවරු වැඩි දෙනා මේකට අකමැතිද කැමතිද අකමැති නම් ඒ යෝජනාවට හරි ටෙන්ඩර් කරමු හැබැයි මම මගේ දීමනාවෙන් මම ගෙවන්න කැමතියි. ඔබතුමාලා මන්ත්‍රීලා බඩියෙන් ගෙවන්න කැමති නම් අපි වාරික හැටියට කපලා යවමු ලක්ෂම. ආ අපි කපනවා කැමතිද කියලා. අතකොර පොකට් එකට වදිනවනේ. ආ නෑ 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 ආපු ඒකට බෑ.
ඒකට වේර වුණ මුලක් කරගන්න. ඒ තමයි මෙතන වෙන්නේ නැත්තම් මෙතන මේ කුණු කඩ හැදෙන්නේ නැහැ. මෙතන හැදෙන්නේ කඩතු පහක් අතර ඔය හරුවත් ගන්න කාර්ය පොත්තු කාර්යව තමයි මේ කියන්නේ. මේ ඔක්කොම කරන්න සල්ලි තියෙනවා මේක දුවන්න සල්ලි තියෙන්නේ කවුරුත් නැහැ මම පොඩි ඉල්ලීමක් කරා ගෝපතිවරු කඳවලා පුළුවන් නම් අපි මෙන්න මේ වගේ වැඩක් කරන්න යනවා හොඳ වැඩක් මේකට එක ළමෙකුට 100 කිලෝ පහක් පරිත්‍යාග කරන්න පුළුවන්ද මේ කතා කරන්නේ 2006 දැන් අවුරුදු 10කට කලින් මේ වගේ කන්සෙප්ට් නෑ ලංකාවේ ඉතින් යනවා රීල් එක ගාලා මේ කියන්නේ අපේ සීමාව විතරක් නෙමෙයි මෙතන තියෙනවා තව ප්‍රාදේශීය කොටස් තුනක්. ඒවත් ඉස්කෝලෙත් එක තමයි මේ ගත්තේ. ලොකු amount එකක් ගන්න බෑ. ඊට පස්සේ ප්‍රාදේශීය සභාවට ගියා දැමතුමගේ හැංගියාරේ වුණා කවුරුත් ඒ විදිහට ඉච්චට බලන්නේ නැහැ. ඔය කීයක් යනවද? ඒකට කී විදිහෙන් බැලුවොත් ඒකේ හම්බෙච්චන පාඩුව ඊට වෙනම කතාව. අමුතුම මොකක්ද එන්නේ? සරයක් කරනවනේ. සභාව ලොකුම ගනන මේ තැන් ඉස්කෝල වලට ගහනවා. ඔව් තමයි ඔය කරන්නේ මං ගාව හිටියා මේව ගන්න කට්ටියක උන් දෙකට දෙන්න කොහෙද පොලක් වම් ගන්න දේවල් දෙයක උන් නිකන් ෂෝ එකක් විතරයි මේ උන් ගත්ත මොකුලක් නැහැ දන්නවද යන්නේ ඔය ෂෝ එකක් ගන්න බෑ යමු කොට අත්තු මේකට තමයි දැන් මේ ගෙනියන කට්ටිය හරිද උන් නිකන් කාර් බාර් වල ලැවිලා ඉති උන් ඒ වගේ නම් අපත උන්නේ මේ ටයි එකම දාගෙන හරිද ඔතනමඩ වැඩි කියන්නේ නැහැ. අපි ගන්නේ නැති නෝ. ඒකට මොකෝ ඉන්නවද? මේ නෝ. ඉතින් ඒක ලොකු අපිසස් කඩදාසි පිටර දින කඩදාසි අපි ගන්නවා. ඒක ඇවිල්ලා ලොකු අපි වෙට් බෝතල් ටික ගන්නවා. ඉතින් පාස්ටික් ටික අපි ගන්නවා. එයා මංගාව හිටමු සෙට් එකේ හිටියට. ඉතින් ඔය උත්සවේ ඉවරයි. බඩු ටික ඔක්කොම දැම්ම මේ කෝඩේට. අරුණ එකක් අපිදේ. හැබැයි මම ඒක තේරුවා. තුමාණන් විතර තුන් කට්ටිය දාලා තෝරලා විකුණා. ඒක දරුංගව මහත්තයෝ වෙන් කරන්න. වෙන් කරලා ඔයා අපිට ඕන අපේ පෙට්ටික අපි ගන්නම් කියලා කියලා වයි. සුකෝල් දුන්නා මම විලාරක්. පළවෙනි පොලෙන් 22000ක් හම්බුනා. ඒක ස්කූල් වලට දෙන්න ඕනේ නෑනේ. ඒක පරිත්‍යාගය. ඒ වේලපා කියලාම නේද? කියලා නේද? ඒක ආයි ගවන්නේ නෑ. අල්ලිත් මට මේ සභාවේ අතපහක් දෙන්නේ නෑ මේවට. මේවා අපවට අල්ලි විදන් ගන්න බෑ. 22000 අරකට මෙතන කඩේ දැන් ආ ඊට පස්සේ ප්‍රශ්නේ. බෑරියා. දැන් කවුද දැන් ආයි වහන්නේ මේක ගොලි? අඩි. ජමතේ සේවකයෝ නම් දෙන්නේ නෑ. ආඩර් ඔක්කොම කම්ප්ලීට්. මම වල්ලා. ආඩර් කම්ප්ලීට් නෑ. මොන මේක වහන්න බෑනේ. වෘත කළා. මොකදද වහන්න බෑනේ. මම සේවකෙන් මං ගන්න කොහොමද ගන්නේ? මං අර කොම්පෝස්ට් එකේ විකුණන ಜಾති දාලා පොඩි account එකක් හදාගෙන හිටියා. කොම්පෝස්ට් එකේ දැන් 2010 පටන් ගන්න 2006 වෙනකම් පොඩි පොඩි දේවල් විකුණනවා. ඕක මට සාක්ෂි දා ගන්න දුන්න කවුරුවත් අහන්නේ. ඕක හොයන්න බලන්න කෙනෙකුත් නෑ. ඔඩිට් කරන්න කෙනෙකුත් නෑ. මට එහෙම ඕනි නම් මට ඔක තාක් විදා ගන්න දුන්න. කවුදන්නේ?
මගේ පොඩි අරමුණක් තියෙනවා වැඩ ගණනක් ගන්න එක මම ඒක වෙනකොට මේ ඩිපොසිට් කියලා ගන්න. ඒගොල්ලෝ ආවම අර මල්ලි ගණන් ඩිපොසිට් එකක් ගන්න එක පොඩි දෙම්පත් කියලා දාගෙන මේක කොහොමද තුනක් විතර යනකොට මේක ලොකු මුදලක් එකතු වුණා. මේක වෙන ඉච්චට කවුරුත් හිතන්නේ නැහැ මොකද මේ කුණු වලින් ගන්න හැදුවේ. මේ තියෙනවානේ වරිපණක් තියෙනවා ටැක්ස් ආදායම් තියෙනවා අම්මනේ ඒවා තමයි වටින්නේ. මං ගුවා දැන් අකවුන්ටන් මට කතා කරලා කියනවා ඉජමත්ේ ඔයාගේ අර වෝට්ස් වල තැම්පත් කියලා ටිකක් තියෙනවා. ඒක මොනවද අපි දන්නේ නැහැ. මේක එක්කෝ ඔයා මොකක් හරි කරන්න. තැම්පත් දැම්මොත් ඒක එක්කෝ අපි විදන් කරන්න ඕනේ අවුරුදු අන්තිමට නැත්නම් මේ වෙන මොකක් හරි ගන්න ඕනේ. මං කොහරි හරි මං ඔක එතන පොඩි මුදලක් වෙනකන් තමයි බලන් හිටියේ. ලස්සන එකම හාරක් තිබුණා. අද ගානන්නේ. ධම්මසභාවට යෝජනාවක් මෙහෙම එකතු වෙච්ච මුදලක් තියෙනවා. මේ මුදලෙන් වෙනම ගිණුමක් ආරම්භ කරන්න අවසර දෙන්න කියලා යෝජනාවක් දැම්ම සභාව. නමුවෙන මන්ත්‍රීවරුනි පොඩේර උඹට වදිරෙන්නේ උන් අනුමත කරලා. අනුමත කරාට වෙන එකක් පටන් ගන්න බෑ. ඒකට කොමසාරි සමුමැතිය දෙන්න ඕනේ. ඇරිය කොමසාරි තුමාට සභාව දීමේ අතන යෝජනා හදලා වෙනම අනුමැතිය ඉල්ලලා account එකක් ආරම්භ කරා. හැබැයි ඒ කාලේදී කොමිෂනර් ඉච්චන සබ්ජෙක්ට් එක තේරෙන්නේ මිනිහා මේක යවුවාම යවුවා විමර්ශන නිලධාරියගෙන මේ යෝජනාව සම්බන්ධයෙන් මේ ඩීටේල් report එකක් කරනවා. ආවට පස්සේ මහත්තයා වාඩි කරලා ගත්තා මම බජට් කරන්න පුළුවන් ආදාය. උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් කඩකුලිය දන්නවා මාසෙට 5000යි 5000යි 12ක් විතරයි 60000යි දන්නවා ඒක බජටින් කර. මොකද මේක බජට් කරන්න බෑ. මොකද බජට් කරන්න මට හිම බජටින් කරන්න බෑ. බජටින් කරන්න බැරි ආදායමක් බජට් එකට දාගත්තොත් ඒක එකතු කරේ නැත්තම් මම වලදි ගන්නවා. හරි. මේ ඔබ මේක බජට් කරන්න. දෙවෙනි කාර්යය මම ගෝ අපි බලාපොරොත්තු වෙනවා කසල වලට මිලක් ගෙවන්න. ඒගොල්ලෝගේ පණතේ තියෙන පොඩි දුර්වලතාවයක්. ඒක තමයි මේ අපේ දේවල කියලා තියෙන්නේ. දේවල සල්ලි දින ගන්න බෑ. ඒක නිසා අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් හදලා ওই යෝජනා දෙකම හදලා ඇවිල්ලා. ඒ හදපු විදියටම එහෙම මට දුන්න අනුමැතිය account එකක් පටන් ගන්නවා. පටන් ගොඩ ඒක ආයතනයේ account එක. ආයතන account එක පටන් ගන්නවා. ලක්ෂ දෙකම වරදා පටන් ගන්නවා. දැන් සල්ලි දිනවා. දැන් ඒක පටන් ගත්තේ 2003 දී. හැබැයි account එක open කළා විතරමයි ඒකට සල්ලි යනවා විතරයි. ඒකේ check ලිව්වේ නැහැ. 2006 වෙනකොට ඕකේ ලක්ෂ 10ක් ඉතුරු. හැමදාම අවුරුද්දකට නේද ඔය ඉතුරු ටික දාන. දැන් අන්න මේක විවෘත කරානේ. දැන් අහුව කොහෙන්ද save එකක් ගන්න? කොහොමද? අර account එකද? අපි ඒකෙන් නිදියට අමුඩි. අඩිය. අදලත් මේක ලයිට් බිල වතුර බිල පඩි ඔක්කොම ගවන්නේ ඒකේ. එහෙම කරන් කමන්නේ. ඒකකින් වෙන කේස් එකක්. එලා දුන්නා. දැන් save එකක් ගන්නකොට ගෑවමන්නේ ඒවුව ගෑඩි. ඉවනේ ගෑවමන්නේ. ආරියක් එනවා ගාගත්ත ගෑනියෝ මේ අපි ඔයයි නම යාගත්ත මට ඉතින් මට ඔය කියා ගන්න බෑනේ අන්න එන්න දැන් මිනිහා විතර වාඩි කරලා තියෙනවා දැන් මේ ගෑනියෝ දෙයට ආරියක් එම් පටලන් ඇවිල්ලා ටයිල් ලිප්ටික් ගාලා මේ කියනවා මේක මේ පුරුබඩ යන්නේ මේක ඊ බාරි කරන්න පුළුවන් නේද දැන් බෑනේ දැන් පළවෙනි මාසේ රුපියල් 10000ක් විතර මුඩි ආදායමක් තිබ්බා දෙවෙනි මාසේ ඒක 2000ට දැක්කා තුන්වෙනි මාසේ 0.5යි හතරවෙනි මාසේ 7.5ක් නෑ පස්වෙනි මාසේ 7.5ක් නෑ දැන් හැබැයි මම වැඩේ මොනිට කරනවා මම අහුවා දැන් මට හැබැයි මෙතනට මේ කියන කස්ටමර්ස්ලා ඉන්නවනේ මම ඉතින් දැක්කා මේ මහත්තයා මේ ඔයා මේකට ගේන්න ඉදී මම පොඩ්ඩ අහනවා නිකන් අහනවා ඇයිද ඔයා මේකට ගේන්නේ ඔබ වීසි කරන්න ඉතුරු නැත්තේ ඇයි එහෙම නිකන් මිනිසුන් එහෙම පොඩි ඇටිටියුඩ් චේන්ජ් වෙලා ඉතින් මට එවුන් කියනවා ඉතින් මොකද කවුද අර ඉන්නේ ගේන්නේ අපි බඩු අරන් ආවා දැන් කාර් එක ඇවිල්ලා මෙතන නැවතුම් මෙතන ට්‍රැෆික් දැන් ට්‍රැෆික් නේද වැඩි වෙලා නවත්තන් ඉන්න බෑ ට්‍රැෆික් ලියනවා අපිට දැන් අපේ එක දැනගන්නකොට වාහනේ නැවතුවා ටක් ගාලා දුන්නා කියලා සර් මොනවද කියලා කොයි කිනේ ඩිග් ගැරින්ද සර් මං ආ දුකු කාර්ය ස්ටාර්ට් එකේ තියන්නේ ඉඳලා ටක් ගාලා රිස්ට් එකල ඔක සල්ලි කියින් දෙන්න ඒකනේ PR කියන්නේ මේක ඌව විතර කස්ටමර්නේ මූ මේ වාඩි වෙලා ඉන්නේ කරු කාර් එක නවත්තලා බයගේ මෙතන ගිහලා ඌව කියලා ඌව මේකට දාලා අනේ රිස්ට් එකල සල්ලි දෙන්න විතර ඒකෙන් තමයි බිස්නස් එක ලොස් මොකද කරේ නම් ඊට වඩා වතුවා තුමාගේ කෝලේ වුණාට ගන්න දෙයක් නැහැ මේක එන්නම් තියාගෙන බෑ නේ මාස් කරන්න ඕනේ මොකද මට මොකද කරන්නේ නෑ සවතුනේ නෑ සවතර ගන්න බෑ නේද වැඩේ කියන්නේ කරන්නේ මං ගාවිච්ච හොඳ බොර කාරේ ඌ ඉති අපේ අය නෙවෙයි කර්මන්තය සි මං දන්න උට හොඳ PR එකක් තියෙනවා මොකද ඔතන මම මෙහෙම බොර කාරේ දෙන්නම් ඒ පැත්ත මට ඌව දෙන්න බැරිද අර මොකද කරන්නේ අර මොකද කරන්නේ දැන් ජීවිතය අතට යවලා
කුමාන දෙකක් මේ සිස්ටම් එක වඩු කියන්නේ මොනවද PP කියන්නේ මොනවද මේ ඕතේ මට බිස්නස් එකක් තියෙනවා කොහෙද කළා ඌව දැම්ම ඌ දැම්ම දවසේ ඌ වැඩේ කරා යනවා ඌ වැඩේම ඊට පස්සේ මම ඌට දුන්නා ටාගට් එක මේ නේ ටාගට් මම හන්දට දෙනවා 10000 සිකුරාදාට 15000 බදින්න හන්දයි මට එක 18කට දුන්නත් නැහැ 20කට දුන්නත් නැහැ 25කට දුන්නත් මට කවන්නේ හරිද නීත්‍යානුකූල නොවන ගිණුමක් පවත්වාගෙන යා. එවන කොළ 10ක විතර මිටියා. අවුරුද්දකට සැරයක්. ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන ගිණුමක් පවත්වාගෙන යා. ඒ ගිණුමේ මෙන් මේ වීදම් කරලා රජයේ මොනවද අපහසුතාවයට පත් කරලා තියනවා. හැබැයි එහෙම ආවා කියලා අපි වැඩේ නැහැ. ගිණුම හුඟෙත් නැහැ. මම හැම වෙලාවම මේක වෙනුවෙන් බෙනි හිටියා. අවසානයේ තමයි ඔඩිටර් ජෙනරල් ඇවිල්ලා මේක පිළිගත්තේ හරි. දැන් කාටවත් ප්‍රශ්න නැහැ. දැන් ඕඩි කෙනෙකුට පටන් ගන්න ඕන. ඒ කියන්නේ පටන් ගන්න. දැන් ඒගොල්ලෝ පිළි අරන්. දැන් ඒගොල්ලෝ දන්නවා මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේ විදිහේ ක්‍රම වේදයක් තියෙනවා. ප්‍රථම මට රීත් පොත කියන්නේ මේ එදිට. දැන් මෙතන ලංකාවේ ඉන්න අය දන්නවා මෙතන බලු තියෙනවා. උන් මේ යමින් ගමන් නවත්තලා බලන මොනවද තියෙන්නේ කියලා. ඊපස්සේ උන්ගේ අපේ ලයිස්තුවක් තියෙනවා. උන් ටෙලිෆෝන් කරලා අහන මොනවද තියෙන්නේ අපි එන්න හදන්න බලන් කොට පැත්තේ බඩු මොනවද තියෙන්නේ. රයිට්? දැන් මෙතන ඉන්නවා මේ 20ක් 30ක් මේ ස්වයං රැකියා කරන කට්ටිය. දැන් උදාහරණයක් ගත්තොත් බුලත් පිටේ උතන එකට බුලත් පිටේ උතන්න කොළෝ. ආ මේ මෙතනින් සමහර අයිට අපි 14 කිලෝ ගන්න තරය. මේ මෙතන ඇවිල්ලා දැන් රිසෝස් සෙන්ටර් එක. එතකොට මේකේ ඉන්නවා දැන් ආයුර්වේද වෛද්‍ය මහතුරු ඉන්නවා. ඒගොල්ලන්ට කරන්නේ මේ ඔය තෙල් බෙහෙත් කාර්ය වෙනවනේ. කොළ පාට බෝතල් දැන්න බිස්නස් එකක් නැහැ. ඒ කියන්නේ රීසයිකල් කරන්න බෑ කොළ පාටිය. ඒ ඔක්කොම දෙනවා ආයුර්වේද තෙල් ඉදින කට්ටිය. මොකද බෝතල් වොෂින් හොඳ ප්ලාන්ට් එකක් තියෙන උංගව. උන්ට උන් බෝතල් ගේන්නේ කොළමින් ගේන්නේ. කොළමින් ගෙනාම ලොකු ගණක්. කොළම යන්න ඕනේ දවස් අරක් තියාද? අපි කරන්නේ කිරල මුඩි එකක් විතරයි ගෙනත් දෙන්නේ. කිරල මුඩිත් එක දුන්නා අර තෙල් කාරියට හරියට හරි. ඒ කොළ පාට බෝතල්. සුදු පාට දුන්නු කර්මන් ශාලාවට දෙන්න. හරිද? ඉතින් ඊට පස්සේ දැන් අර කාඩ්බෝඩ් එක දොරහම කරන්නේ ඔය ප්‍රින්ටින් ෂොප් එකට ගිහිල්ලා ගාන්න කාඩ්බෝඩ් එක තබා ගත්තාම අර ඔය මුරුකු ගහන්නේ උන් අර දැහත් ගහන්නේ උන් කාඩ්බෝඩ් දෙන්නේ කොළමින්. ඔක්කොම කොළඹ තියෙන්නේ. උන්ට අපි මෙහෙ අප්ලයි කරා. හොඳ කාඩ්බෝඩ් එකේ ගතුනහම ප්‍රෙස් එකට දුන්නාම අර ප්‍රෙස් එකේ තියෙන ලොකු බියෙන් ගන්නට ස්ටෑන්ඩඩ් සයිස් එකට කබල දෙනවා. කබල දීලා පොඩ්ඩක් ප්‍රොසෙස් කරනවා. දැන් මේ ලයිබ්‍රරි එක දින හතර. අපි ගිහලා ටෙන්ඩර් එක දාලා දැන් අරන් ඉන්නවා මේක පොඩි මේ විදිහ බැල්ලා කරනවා. දැන් කඩකාරෝ බඩුව තන්න ඕන නේද? අහ මෙතන ගෙවල වත්තර අරගෙන. දැන් මේක ඇවිල්ලා මේ අමතර හම්බතර ඉඳා. ඉතින් ඒක නිසා දැන් මේ ඔටිෂු ඕන එකක් ගන්නවා මේ වේදින ඔක්කොම විතරක් තියෙනවා කම්පියුටර්වල ඕන එකක් ගන්නවා හැබැයි අපි මේවට අඩු මුදලක් තමයි ගෙවන්නේ ඇයි අපිට මේ ප්‍රොසෙස් එකට අපි වියදමක් දරන්න ඕනේ ගෙනවට පස්සේ දැන් මේක නම් කඩන්න ඕනේ හරිද ඒක කඩලා මේක ඇතුලේ කෑල්ල වෙනම කරන්න ඕනේ ප්ලාස්ටික් කෑල්ල වෙනම යවන්න ඕනේ පොඩි වෙනස් තියෙනවා ඔය ආපු මේ ඔක්කොම දෙකක් තමයි ඒ අතරතුර දැන් ඔය පොඩි ටිකක් තව පොඩ්ඩක් හදා ගන්නවා මේවා හදාගත්තොත් කාටරි ටෙක්නිෂියන්